මීට පෙර අපේ රටේ කාදිනල් ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒ වගේම පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරයට ලක් වෙච්ච එක සහෝදරේ ඒ තුන් දෙනෙක් ඒ වගේම මොකද්ද ගෝල් ෆේස් ප්‍රහාරයට ලක් වෙච්ච තවත් තරුණේ නඩු හතක් පෙස්සන් හතක් දාලා තියෙනවා දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව ඔව්ව පොලිස් ප්‍රති ධූරයට පත් කරන්න එපා ඒක වැරදි ඒකට විරුද්ධව නියෝගයක් දෙන්න කියලා පහුවෙන්ද අඟහරුවද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අහන්න තියෙනවා එතකොට මේ නාටකයේ ඉතුරු ටික සම්පූර්ණ වෙන්නේ සඳුද හවස මෙන්න මේකෙන් පොලිස් ප්‍රති කියලා පත් වෙනවා පොලිස් ප්‍රති ලෙස පත් වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ මේ උදේ නඩුව ගන්නවා නඩුව ගත්තට පස්සේ මොකද වෙන්නේ අනේ පොලිස් ප්‍රති වෙනුවෙන් ඉන්න අර චූටි නීතිපති ඒ වගේම නීතිපති කී ඉන්න අනිත් ආපු පොලිස් ප්‍රති වෙනුවෙන් සම්බන්ධ වෙන ඒ ජනාධිපති නීතිඥතුමා කරුණු දක්වන්නේ කොහොමද ජනාධිපති නීතිඥතුමා කරුණු දක්වනවා දැන් මේ නඩුව මෙතනින් එහාට යන්න බෑ මේ නඩු හතම දාලා තිබ්බේ මෙයාට මේ මගේ සේවාදායකයාට පොලිස් ප්‍රති වෙන්න එපා කියලා දැන් විවස්ථාදායක සභාවෙම ව්‍යාව පොලිස් ප්‍රති ලෙස පත් කළා තියෙනවා ඒක නිසා මේ නඩු ටික අරගෙන යන්න බෑ කියලා එතකොට දැන් පැහැදිලි මේ මොකද්ද මේ නටන නැටුම කියලා හදිස්සියේ සඳුද හවස මේ වගේ ඡන්ද ටික ලැබෙන්නේ නැතුව මහින්දයාපා තමන්ගේ රෙදි නැතුව තමන්ගේ විවස්ථාපත්තක දාලා උල්ලංඝනය කළ තමන්ගේ රෙදි නැතුව රනිල් වෙනුවෙන් මේ කඩේ ගිහිල්ලා පහුවෙන්ද උදේ මේ තමන්ගේ දේශබන්දු වෙනුවෙන් ගිය ජනාධිපති නීතිතුමාට කියනවා දැන් මේ නටු ටික ගිනියන්න විදියක් නැහැ මේක අයින් කරන්න කියලා හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයකට ඉඩ දුන්නේ නැහැ ඒ පිළිබඳ අපිට ස්තුතියක් තියෙනවා එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි පැහැදිලි ලෙස මර දේශබන්දු තෙන්නකෝන් නීති විරෝධී විවස්ථා විරෝධී ලෙස මේ 36 වන පොලිස්පති අපි කියන්නේ විවස්ථා විරෝධී නීති විරෝධී කියනක අපි මතු කරමින් ඉන්නේ ඒක නිසා සඳුදා අපේ රටේ විවස්ථාදායක සභාව ඇතුලේ විශේෂම මහින්ද යාපා කියන ඒ කතානායකවරයා තට්ටේ නෙමේ මුළු ඇඟම ඇඳුම් ටික ගලවලා පෙන්නපු සෙල්ලම පිළිබඳ තමයි දැන් අපිට ඊළඟට එන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොකද්ද මේ වුනේ සඳුදා අපි දන්න දේ තමයි 29 වෙනිදා වෙනකන් අපිට තියෙන තොරතුරු අහන්න 29 වෙනිදා වෙනකන් දේශබන්දු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ඉඩකඩ තියෙනවා. එතකොට සඳුදා අපේ රටේ විවස්ථාදායක සභාව රැස් වෙනවා. එතකොට විවස්ථාදායක සභාවේ 9 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒක නිසා විවස්ථාදායක සභාවේ 9 දෙනෙක් සම්බන්ධ වුණාට පස්සේ කතානායක පක්ෂව කියන්නේ දේශබන්දු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරපු නම දේශබන්දු තෙන්නකෝන් දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව හතරක් ඡන්ද හම්බ වෙනවා ඒ වගේම විරුද්ධව ඡන්ද දෙකක් හම්බ වෙනවා ඒ වගේම තවත් දෙන්නේ ඡන්දේ පාවිච්චි කරන්නේ නැහැ එතකොට ඔවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ එතකොට ඒ කමිටුවේ ලැබුණු තොරතුරු හරිනම් ඒකට අනුව කතානායක ඇතුළු කණ්ඩායම විසිරලා යන්නේ දැන් මේ පත්කිරීම දැන් කරන්න බෑ ඒක නිසා මේ තියෙන තත්ත්වය ජනාධිපතිවරයාට දැනුම් දෙනවා කියනවා හැබැයි මොකද්ද වුනේ ජනාධිපතිවරයාට දැනුම් දෙනවා කියන පැත්තේ ඉඳලා ගිය කතානායක මහින්ද යාපාල් කතානායකය අපේ රටේ තුන්වෙනි පුරවැසියා කියන මිනිහා මොකද්ද කරේ මිනිහට මේ අංක ගණිත දන්නේ නැද්ද ඉලක්කම් දන්නේ නැද්ද හතර හතර එකතු කරගන්න තේරෙන්නේ නැද්ද මාර කතාව මිනිහා කරපු දේ තමයි පක්ෂව දීපු ඡන්ද හතරත් ඒ වගේම විරුද්ධව දීපු ඡන්ද දෙකත් ඒ වගේම ඡන්ද දීපු අනිත් දෙකත් එකතු කළා ඒ කියන්නේ විරුද්ධව දීපු ඡන්ද දෙකත් ඡන්දේ නොදී හිටපු දෙකත් එකතු කරලා ඒකත් විරුද්ධයි ලෙස මහින්ද යාපා කල්පනා කළා මිනිහගේ ඡන්දේ පාවිච්චි කළා ඡන්ද පහක් ලැබුණා කියලා විවස්ථාදායක සභාවේ ලේකම් හරහා ජනාධිපති ලේකම්ට දැනුම් දීලා තියෙනවා. එතකොට දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? පැහැදිලි ලෙස ගත්තොත් එහෙම සිදු නොවිච්ච ක්‍රියාවලියක් සිදු වුණා කියලා අසත්‍ය තොරතුරු වාර්තා කළා තියෙනවා. විවස්ථා විරෝධී වැඩ කළා තියෙනවා. එතකොට අපේ රටේ මූලික නීතියට විරුද්ධව අපේ රටේ තුන්වෙනි පුරවැසියත් ඒ වගේම විවස්ථාදායක සභාවේ ලේකමුත් දැන් වැඩ කළා කියලා. එතකොට දැන් මෙයා කතානායක කියලා කියන්නේ බබෙද්ද? එයාට මේ ඉලක්කම් ගන්න නැද්ද? එයාට මේ ඡන්ද ගණන් කරන්න තේරෙන්නේ නැද්ද? අපේ රටේ ඕනතරම් සතියකට පාරක් විවිධ පනත් දෙනවා. ඒ විවිධ පනත් ආවට පස්සේ පක්ෂව ඡන්ද දෙනවා. විපක්ෂව ඡන්ද දෙනවා. ඒ වගේම ඡන්ද නොදුරු පිරිසක් ඉන්නවා. දැන් මෙතනින් එහාට අපි අහනවා කතානායක බබා දෙ කියන්නේ මෙතනින් පස්සේ දැන් ඡන්ද ගණන් කරද්දි කතානායක ගණන් කරන්න ඕනේ විපක්ෂව පක්ෂව ලැබිච්ච ඡන්ද ටික වෙනම තියෙන අතර විපක්ෂව ලැබිච්ච ඡන්ද ටිකත් ඡන්ද නොදුන්නු ටිකත් පුළුවන් නම් ආපු දෙ ටිකත් දාලා දැන් ගණන් හදන්න තමයි තියෙන්නේ.